ඔක්කෝ විහෙන් මෝ පෝනකට අන්ස කරන්නෙත් නැහැ. අන්න රොබෝ ගෑනි විහෙන්ට ලවුලු. මොක මේ ලෙනඩ් තමා එයාව අපව වටවල ගත්තේ. ලෙනඩ් වැඩ කරන්නේ එහා පැත්තේ කම්පියුටර් ෂොප් එකේ. දැතෝට උඹල ඔක්කෝ මේ සීන් එක දන්නවා. දනුෂ්ක රත්නායක නිර්මාණ වෑයමක්. ඒ ලව්ලි ලේඩි ගැස්සෙන්න නඩි බැල්මක් මටත් විසිකලා. ලං වෙන්න වේවි රොමාන්ටිකයි මල්සරා. ඩබල් සීක්‍රට් රොමාන්ටික් සිහින ඇසිල්ලක් ලං වෙලා ඇයි මාසේ උසරා ගිරු සරා. I love you, I kiss you, නිරක්ෂ බලන්න වගේම දුරක්. I love you, I wish you, මයික්‍රෝ තරංග තරම් සිංහ. I want you, I need you, සුපෙන්ම සරන්න ලඟි මහිඳින්. I feel you, I treat you, නිදැල්ල බැඳෙන්න සඳැල්ල වැලෙන්න. දැඟිතින් ඔය හිල්ලුවමද අම්ම දැක්කොත් එහෙම මෙතන විසුමක් වෙන්නේ නෑ. ඇහෙනවද අම්ම උදේට කන්න කතා කරනවා. උදේම ඔය ප්‍රශ්න දාලා අම්මගේ ඔළුව එහෙම අවුල් කරනවා නෙවෙයි.
Good morning, Ammi. Good morning. මොකද? කෙල්ල කම්මැලි වෙලා වගේ ආ? එහෙම නැහැ. අතරම ඊරේ මූවී එකක් බලුවා. ඒ නිසා පොඩ්ඩක් විතර නිඳ ගියා. Sorry. හරි. අපි යමු කෑමක. මට අද මිනිස්ට්‍රි එකේ මීටින්ග්ස් වගේකුත් තියෙනවා. පිස්සු හොන්තුව මං දැක්කනේ වෙඩි වෙදිච්ච තැන. ඇඟ ඇතුලේ තිබ්බේ වයර් කෑලි සර්කිට් කෑලි ඔය වගේ. මෙයා මේ ලීමස් නහර වලින් හැදිච්ච මිනිස්සෙක් නෙවෙයි. මම නම් මචං ඔය මේ ලෝක සංසාර දෙයක් ගැන දන්නේ නැහැ, කැමරාවක් ගැන හරි. ඔයාට ඉතින් කිසි දෙයක් තේරෙන්නේ නැති හින්දානේ ලෙනාට් එන්න කිව්වේ. අනේ thank you ලෙනාට්. ඔයා මේ වෙලාවේ ආපු එකට අපි හොඳටම බය වෙලා හිටියේ. ඒක මොකද නතාෂා? මම ওই පොඩි පොඩි කම්පියුටර් කැලි හදාගන්න කරගන්න දැනගත්තට මේක පට්ට ඇඩ්වාන්ස් වැඩක් නේ. අනේ මේ වගේ රූපල කොහෙද ඉන්නේ? විහින් කොහෙන්ද දැන් ඕක හොයාගත්තේ? වෙඩි ගන්න පුළුවන් තරමේක? මචං මොන වුණත් මට නම් හිතෙන්නේ අනිවාර්යෙන් මේකට අපිට හෙන්න කෑමක් සෙට් වෙන හෝටලයක්. අයිත් එක බං ප්‍රබෝ කෙනෙක් කොහොමද මම මෙච්චර ලස්සන කෙල්ලෙක් වෙන්නේ? නෑ මං කිව්වේ මේ මේක මට හිතෙන්නේ බං පිටසක් වලින් ආව භාණ්ඩයක්. රොබෝ තමයි. ඒ වුණාට මෙච්චර ඇඩ්වාන්ස් උනේ කොහමද? අනික මේ 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 හැංගීම් දැනීම් තේරෙන තරම එක? ඔව් ඉතින් පොත්ත සුදු උන්ට මේ ලෝකෙින් ඔක්කොම ගොන් වසහුව වෙනවා වගේ මොන ලෝකෙක කෙනෙක් මේක හැදුවත් හැබැයි ඉතින් ඒකට නම් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. හැබැයි ඉතින් බැලු බැලමට නම් කියන්න බෑ මේක නටලූස් කේස් එකක් කියලා. දැන් කො මේක ගෙනල්ලා බස්සල ගිහපු ගීත්කාරයා මිනිහා ඉතින් බය යන්නේ නැති. අන්න විහෙන් අයියගේ යාළුවා එනවා. එයත් එක නේද ඔක මුහුදෙන් ගොඩගත්ත කිව්වේ? ආ ඔව් කුලය. මං එයා කොයි දිහරි දැකලා තියෙනවා. අයියානේ විහෙන්ගේ ගෙවල් කිට්ටුවන ඉන්නේ. නිතරම මෙහෙ එනවා යනවා. මීට කලින් කීපවතාවම මෙහෙ ඇවිල්ලා තියෙනවා. ශ්‍රී වේවා. මොකද්ද කුලියයි මෙතන මේ සිද්ධ වෙන්නේ? ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. කෝ විහෙන්? මම ෆෝන් එකට ආන්සර් කරන්නෙත් නැහැ. අන්න රොබෝ ගෑණි විහෙන්ට ලව්ලු. මොකක්? මේ ලෙනාඩ් තමා එයාව අපව ඔටෝල ගත්තේ. ලෙනාඩ් වැඩ කරන්නේ එහා පැත්තේ කම්පියුටර් ෂොප් එකේ. දැන් එතකොට උඹල ඔක්කොම මේ සීන් එක දන්නවා. මහත් පොලේ ගා ගන්නවානේ. මං ගීත කිව්වෙත් මෙහෙම නෙමෙයි. කෝ දැන් ගීත්? ගීත්? ගීත් මේ අටමගල ගෑනලා බස්සලා ගියා ගියාමයි. යකු මේනට මොලේ කලන්දක් තියෙන්න ඉබේ. ඊ ගැන මම බලා ගන්න. කොහෙන් විහෙන්? අන්න දෙන්න මල් කඩනවා. අපි බම් පාඩුවේ බෝට්ටු වැදගෙන ඉන්නවා. මුන් අපේ රවුල් පත්තු කරු. සල නැකත් නැහනේ ඒ නිසා මේ එයා ෆ්‍රී එකේ ඉන්නේ. දවසක එන්න කියන මාව හම්බ වෙන්නේ. දැන් ඉතින් ඔය වැඩ කටතු එකලාස එක්කන විදිය බලන්න බෑ. මේ දුරතත්. ඒක තමයි මාත් කිව්වේ. මේ හරි ෂෝක් නේ අම්මේ.
මං කියන්න. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ ඇත්තටම මේ විහෙන් මේ කපල් එකක් එක්ක ප්‍රීෂූට් එකට නුවර එළියනවා කියලා කිව්වා. මං හිතන්නේ යාට දැම්මම නම් එන්න හම්බෙන්නේ නැතිද? ඒ වුණාට මං ආව ගමන් කියන්න. අනේ කුල, තැන්ක්ස්. ඔයාලා මාව බේරගත්ත. ඕක මොකක්ද? ඒ වෙලාවේ අර මනුස්සය වෙඩි තියද්දි ඔයා තමයි ඉස්සරහට පැනලා මියාව බේරගත්තේ. ඒකට පින්. මොකද මූමගේ පණ. මූමගේ පණ. ඇයෝ රොබෝ කෙනෙක් කියලා අපිට කිව්වේ නැත්තේ? මට ඒක මතක වෙලා තිබ්බේ. යාත්‍රව විනාශ වෙච්ච වෙලාවේ මට මොනව හරි වුණා. මට ඊට කලින් ඒව හරියට මතක නැහැ. මූදු වතුර ගිහිල්ලා වයර් ෂෝට් වුණත් දන්නේ නැහැ. ඔව්. ඒක වෙන පුළුවන්. Excuse me. මට ඒ චාර්ජ් කරගන්න වෙයි වගේ. ෆෝ චාර්ජ් වෙනකන්. විහෙන් Love you for saving me. මොකද්ද බං ලව් කතා? බොගොමුද රොබෝ කෙනෙකුට ලව් කරන්නේ? නික තරලෝ හිතා බදාගෙන ඉද්දි වයර් ෂෝට් එකක් වුණොත් තෝ මිරිකිලා මැරේ. මම නෙමෙයිනේ ලව් කතා කියවන්නේ, නේ ගෑනිනේ. ෆයිතියන්. හ්ම්. එදා දූපතේදී මොකද උනේ? ඈ? යකෝ මොනව වෙන්නේද මේ රොබෝ කෙනෙක් එක්ක? සුදු මන්ද ඔබට? ෆ්‍රොන්ට බඩ තේරුන්නේ නැද්ද? කො තේරෙන්නේ මට දිව්‍යඥානෙ තියෙනවද කියහන්කෝ. ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. බඩ තේරුන්නේ නැතුණාට චාලිට තේරෙනවා. චාලි මේ සේරම දන්නවා. උගේ කතාවෙන් තේරුණා ඌ හේලි ගැන හැම දෙයක්ම දන්නවා කියන එක. බැරිම තැන තමයි උඹව මරලා හරි හේලිව ගෙනියන්න හැදුවේ. මම උඹට දන්න සිංහලෙන් කිව්වා. මම උඹට දන්න සුද්ධ සිංහලෙන් කිව්වා මේක කොඩි විනයක් කියන එක. දැන් ඌ මාත් එක්ක වෛර බැඳන් ඇත්තේ. ඌ අනිවාර්යෙන්ම අපි දෙන්න පස්සෙන් එනවා. ඒ නිසා මම මෙහෙන් කොහේ හරි යනවා. උඹත් මේ වහන්තරා ඔළුවේ දාගන්න නැතුව මේක ෂේප් වෙනකන් කොහෙට හරි වෙලා හිටපන්. ඒ කුලියා! 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 මං උඹට එදා හරිම සෞතු විදියට බං කතා කළේ. මට ඒකට සමාවෙයන්. උඹ නැත්තම් අපි දෙන්න අද මෙතන නෑ. බතම අපි බේරගත්තේ. ෆ්‍රොන්තෝ මම බෝ දන්නවා. පරිස්සමින් ඉඳා. ඉබත් පරිස්සමින්. ඔබ එකක් මතක තියාගනින්. ඔබට ලොකුම ග්‍රහ අපලේ තියෙන පිටසක්වලකින් තමයි ඔය පිටසක්වල ජීවි ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා බොක්කෙන් කියන්නේ
එකක් කොහෙට හරි වෙලා පරිස්සම් වෙලා හිටහම් හරිද? ප්‍රොන්තෝ මට මේක ඇත්ත දැනගන්න ඕන. චාලි කොහොමද අපි ඉන්න තැන දැනගත්තේ? එයා මොකටද අපේ පස්සේ පන්නන්නේ? දෙයියන්ගේ නාමයට ඔයලා කවුද? කොවිහෙන්? එයා හිංසකේ තවඩින්ගෙන් මැරෙනවන්. ඔය ආපු තැනක් කියන්න. මං ගිහින් ඇරලවන්න. මම විහෙන්ට ආදරෙයි. කුලේ මට එයා එක ඉන්න ඕන. මූදර වැටිලා වයර් ෂෝට් වෙලා. ප්‍රොන්තු කොහමද මේ යකඩගඩම් මිනිස්සුෙකුට ආදරය කරන්නේ? පවු නොදී අපිට අපේ පාඩුවේ ඉන්න දීලා ආපු තැනකට යන්න. මම එයාට ආදරය කරන්න ගත්තේ අපි දූපත එනකොට. මට නැති වුණා කියලා හිතුණ වෙලාවේ ආදරේ තවත් වැඩි වුණා. මල සමය. මට මේ විකාර තේරෙන්නේ. මොකද හිතන්නේ? චාලි මුකුත් හිතන්නේ නැත්තම් මම මෙහෙම කියන්නම්. මේ ජොබ් එක වට තනියම කරන්න බෑ චාලි. මට මේ වගේ වැඩ ගැන හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා. Sorry. It's okay. ශරන් මාත් එක්ක මේ වෙලාව ඉන්න එක මට ලොකු හයියක්. ඒත් ඉතින් ඉහලින් ඕඩර් එක ආවේ මට මේක තනියම හැන්ඩල් කරන්න කියලා. ඊළඟ පාර වාට ඔය යකඩ කොට තනියම උස්සන්න කරදර වෙන්නේ නැහැ චාලි. ඒවට මිනිස්සු ඉන්නවා. චාලි මේ වගේ දේවල් කරන ක්‍රම සහ විදි තියෙනවා. වාට මේකේ ප්‍රිවසි ගැන නම් ප්‍රශ්න තියෙන්නේ මම ඒක වගකීම පාර ගන්න. අපි රිස්ක් කරොත් හොඳයි නේද? මට මේකට ටීම් එක ගාව ගන්න එපා කියලා බොස් ඕඩර් කළා දෙන්න. මං දන්නවා ඇයි කියලා. චාලිට අමතකුණාද ඔයා බොස් ගාව වැඩ කරන්න කලින් මං එයා ගාව වැඩ කරා කියලා? චාලි නොදන්න මන් දන්න දේවලුත් තියෙනවා චාලි. Yes, I know, Shannon. මං ඒකට වඩා රිස්පෙක්ට් කරනවා. බොස් මේක හංගන්නේ ඔයාගෙන්වත් ටීම් එකෙන්වත් නෙවෙයි.
බොස් මේක හංගන්නේ මගෙන්. අවුලක් නෑ. අවුලක් නෑ චාලි. මට හොඳටම විශ්වාසයි ඔය කීයටවත් මම මේ ගැන දන්නවා කියලා බොස්ට කියන්නේ නෑ කියලා. මං ඔයාගේ වචනයටත් රෙස්පෙක්ට් කරලා මේ වැඩේ කරලා දෙන්නම් බොස්ට නොතේරෙන්න. චාලිට කවුරු නැතත් මං ඉන්නවා. මම මේක විසඳලා දෙන්න. බොටම් ලයින් බොස්ට මේ ඇසට් එක ඕනේ. අපි ඒක ඩිලිවර් කරන්නම වෙනවා. ඕකේ චාලි. මං ඔයාට ප්‍රොමිස් වෙනවා මේකට අපි ටීම් එක ගාව ගන්න. Come on.